ආයුබෝවන් හරිදි හරියටම කියන සේත උදැසන ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් ඔබ හමු වෙන මම චතුර සූර්ය බණ්ඩාර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට ජනපති රනිල් කියන තව තව ණයගන්ට වෙන කතාව විහාරස්ථාන කැපකරු ක්‍රමයකට සූදානම් සජිත් දෙමළ ජනතාවගේ භාෂාව ගැන කතා කරන අනුර ප්‍රධමින් අවධානය දේශීය පුවතක් වෙතට මේ දිනවල පවතින අධික උණුසුමත් සමග චර්ම රෝග ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කාවිට පවසනවා කුඩා දරුවන් ඊට ගොදුරු වීමේ ඉහළ ප්‍රවණතාවයක් ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට බලපා ඇති එල්නිනෝ තත්ත්වයත් සමග මේ දිනවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉතා ඉහළ අගයක පවතිනවා. මෙම තත්ත්වය දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල කර අවසන්. කුරුණෑගල, රත්නපුර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල අද දිනෙත් ඉහළ උණුසුමක් වාර්තා වුණා. මෙම තත්ත්වයත් සමග චර්ම රෝග ඇතිවීමේ අවදානම ඉතා ඉහළ අගයක පවතින බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. හිරුවෙලිය සමමතට ඍජුව පතිත වීම නිසා සමෙහි යම් යම් වෙනස්කම් ඇති විය හැකි බවයි වෛද්‍යවරුන් පවසන්නේ. සීමකට ලක්වීමේ ස්වභාවයක් දැකිය හැකි බවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. සම මත සුදු පැහැති ලප ඇතිවීම, සම කැසීමකට ලක්වීම, දහදිය දැමීම නිසා සර්ව සහිත බිබිලි තත්වයන් ඇතිවීම, දහදිය වැඩි වශයෙන් එකතු වන ස්ථානවල රවුම් හැඩති දිලිර තත්වයන් ඇතිවීම සමෙහි ඇතිවන ආසාදන ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ දිනවල පවතින දැඩි හිරුරැස් සහ දැඩි අධික උෂ්ණත්වයත් එක්ක හමට ඇතිවෙන්න පුළුවන් බලපෑම් මොනවාද කියලා අපි බලමු. ඇතරම කෙලින්ම හිරුවෙලිය සැඩ ලෙස සමමත පතිකත වීම නිසා සමේ යම් යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම හම යම්කිසි පිලිස්සීමකට ලක්වීමක් වගේ දෙයක් වෙනවා. එතෙන්දී හමේ ලා පැහැති ලප, අධික කැසීමක් තියෙන ලා පැහැති ලප ඇති වෙන්න පුළුවන් ඇඳුම් වලින් ආවරණය නොවූ ප්‍රදේශ. හුඟක් වෙලාවට අත් දෙකේ පිට පැත්තේ තමයි අපි හුඟක් වෙලාවට දකින්නේ, වගේම මූනේ උඩ පෙදෙස්. මේක පොඩ්ඩක් වෙනස් විදිහට සුදු පාට ලප වගේ අපි දකිනවා පොඩි දරුවන්ගේ, විශේෂයෙන්ම අවුරුදු 8 ඉඳන් 12 වගේ දක්වා වයස්කාණ්ඩවල දරුවන්ගේ. මේක අපි සාමාන්‍ය ව්‍යවහාරයේ පණු ලප කියලා කියන්නේ මෙන්න මේ තත්ත්වය තමයි. සුදු පාට පොඩි කැසීමක් තියෙන ලප. ඊට අමතරව ආසාදනවල වැඩිවීමක් අපි දකිනවා අධික දහදිය දැමීම නිසා. එතෙන්දී සරව බිබිලි ඇති වෙන්න පුළුවන් බැක්ටීරියා ආසාදන නිසා. ඒ වගේම දහදිය එකතු වීම වැඩි ස්ථානවල කැසීමක් සහිත රවුම් රවුම් වගේ ලප අපි දකිනවා දිලිර ආසාදන. දිලිර ආසාදනයකදී ෆාමසියකට ගිහිල්ලා හසන රෑෂ් එකකට බෙහෙතක් දෙන්න කියලා බෙහෙත් ගන්න එපා කියලා මම ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොකද දිලිර ආසාදන ඒ විදිහට ප්‍රතිකාර කරන්න ගියොත් ඒ දිලීර අපේ ප්‍රතිකාරවලට ඔරොත්තු දීමකට ලක් වෙලා ඔබට නිසි ප්‍රතිකාරයක් කරගන්න බැරි වෙන්න ඉඩ තියෙන නිසා. අපි හුඟක් වෙලාවට අපේ වෙළඳපළේ දකින ප්‍රමිතියක් ගැන කිසිම සහතිකයක් දිය නොහැකි විශේෂයෙන් ඩේ ක්‍රීම් වර්ග කියලා පාවිච්චි කරන සුදු වෙන ක්‍රීම් වර්ග. ඒ වගේ දේවල් ගාලා අවුවට ගියොත් නම් හමේ සුදු පාට ලප වගේ ඇති වෙන ලොකු ඉඩක් තියෙනවා. මොකද හිරු එළියට ඇති සංවේදීතාව මේ ආලේපන වර්ග වලින් වැඩි කරන්න පුළුවන් නිසා. ඒ නිසා එවැනි දේවල් පාවිච්චි කරනවා නම් තමන්ට හානියක් විය හැකි බව මතක තබා ගන්න. මහා සංගරත්නය දේශපාලඥයන්ගෙන් යපුණු කාලය අවසන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විහාරස්ථාන කැපකරු ක්‍රමයක් නිර්මාණය කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ කළුතර පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනුයි. විනයගරුක සමාජයක් උදෙසා වූ භික්ෂු උපදේශක සභාව කළුතරදී පැවැත්වුණා. මෙම අවස්ථාවට මහා සංගරත්නය වැඩම කර සිටි අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද සහභාගී වුණා. මේ රටේ හැමදාම කළේ භික්ෂුව ප්‍රදර්ශන භාණ්ඩයක් හැටියට අපේ පාලකව පාවිච්චි කළා. අපේ භික්ෂූන් වහන්සේලාත් වන්දි පට්ටකම් කළා. අපේ නායකයන්ට හරි මග නිවැරදි මග පෙන්වුවේ නැහැ. එක පක්ෂග්‍රාහීව මේ රටේ ශාසනය වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කරන්න තියෙන කාර්යභාරය යම් ප්‍රමාණයකින් ඒ අය ආවරණය කළා. ඔබතුමා මේ ගත්ත ක්‍රියාමාර්ගය ගැන අපි බෙහෙම හතුටු වෙනවා. අපේ තරුණ කෙල්ල කොල්ලන්ගේ හොරේ මතින් ඉහළට ආපු හැම පන්සලක්ම දේශපාලනය කරපු නායකයන් මේ රටේ පහළ වුණා. ඒ හැම නායකයෙක්ම කරේ JVP පන්සලක් හැදුවා. එහෙම නැත්නම් පොහොට්ටුවේ පන්සලක් හැදුවා.
හැබැයි ඔබතුමා හදන්න එපා සජබේ පන්සලක් ගොඩනගන්නට මේ රට තුල. මේ පන්සල කියන්නේ දේශපාලනය කරන තැනක් නෙවෙයි. මෙතෙක්කල් මහා සංඝරත්නය දේශපාලඥින්ගේ අනසකට සවන් දීලා දේශපාලඥින්ගේ අනුග්‍රහය මත ඒ යැපුණු තත්වෙන් මුදාගෙන විශේෂයෙන්ම විහාරස්ථාන කැපකරු ක්‍රමයක් හරහා විහාරස්ථාන පද්ධතියේ නිර්මල භාවය තව දුරටත් සුරක්ෂා කරන්නට අපි අදහස් කරනවා. ඒ වැඩපිළිවෙල තුළ විශේෂයෙන්ම විවිධ අර්බුදවලට මුහුණ දී තිබෙන අපේ රටේ විහාරස්ථාන පද්ධතිය ආරක්ෂා කරන්නට කටයුතු කරනවා. අපි අදහස් කරනවා මේ වසර අවසන් වන විට මේ රටේ සෑම විහාරස්ථාන පද්ධතියකම ඒ වගේම අනිකුත් ආගමික පද්ධතීන්වල සූර්ය බල ශක්ති වැඩසටහන් ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම ලයිට් බිල් ගෙවන පන්සල් නෙවෙයි පන්සල්වල විදුලි අවශ්‍යතාවය සපුරාගෙන ඒ නිර්මාණය වෙන අතිරික්ත විදුලි බලය නැවතත් විදුලි පද්ධතියට ලබා දීම තුළ විහාරස්ථානයටත් ආදායමක් ලැබෙන ආකාරයේ විසඳුමකට ප්‍රවේශ වන්නට අපි කටයුතු කරනවා. අපේ රට සැබවින්ම ස්වෛරී රටක්, සැබවින්ම ඒකීය රටක්. ජාතික සමගිය, ආගමික සමගිය, සංහිඳියාව සහෝදරත්වයේ තුලින් එක්සේ සත්ව රටක් හැටියට ශක්තිමත් කරන්නට අපි හැම දෙනාම බැඳී සිටිනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමි. සියම් මෞභාෂාවෙන් දෙමළ ජනතාවට කටයුතු කිරීමේ අයිතිය ඉදිරියේදී ලබා දීමට පියවර ගන්නා බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කිලිනොච්චිය පැවති සමුළුවකට එක් පෙමිණොයි. ජාතික ජනබලවේගයේ කිරිනොච්චිය දිස්ත්‍රික් සමුළුව පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලංකාවේ පළමු වතාවට උතුර, නැගෙනහිර, දකුණ, මධ්‍ය කඳුකරයේ සියලු නියෝජනය කරන ජනතාවගෙන් එක ආණ්ඩුවක් හදමු. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හදමු. එක ජන කොට්ටාසයකට හෙරෙයිව අනිත් ජන කොට්ටාසයේ පොළඹවන ආණ්ඩුව එපා. ෆෙඩරල් දෙන්නම් අපිට ඡන්ද දෙන්න, 13 ප්ලස් දෙන්නම් අපිට ඡන්ද දෙන්න. අපි ආවේ ගනුදෙනුවකට නෙවෙයි, අපි ආවේ බිස්නස් එකකට නෙවෙයි. අපි අපේක්ෂා කරනවා ජාතික ජනබලවේගයේ හදන ආණ්ඩුවක අනිවාර්යයෙන්ම උතුර නියෝජනය කරන අමාත්‍යවරු සිටිය යුතුයි. මේ වන විටත් අපි අන්තවාදී, ජාතිවාදී නොවන මධ්‍යස්ථ දෙමළ නායකයන් මෙතර අනුරු කුමාර දිසානායකගේ කිරිනොච්චි සංචාරයට කරච්චි පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ෂන්මුගම් ජීවරාජ් සිය විරෝධය පළ කර තිබුණා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. ජනතා වියුක්ත පෙරමුණ නියෝජනය කරන විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කළා තිබුණා. අපි බලාපොරොත්තු වෙනවා එතුමා මට කරන චෝදනා එතුමාට පුළුවන් අධිකරණයේ ඉදිරියට ඇවිල්ලා ඉදිරිපත් කරන්න. ඔහු මේ අපහසය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා මම බලාපොරොත්තු වෙනවා. එතුමාට ට්‍රැෆික් නඩුවක්වත් තියෙනවා, මට ට්‍රැෆික් නඩුවක්වත් නැහැ. මොනවාද අපි හොරගම් කරලා තියෙන්නේ කියලා, කොහෙද චෝදනා තියෙන්නේ, කොහෙද අධිකරණයේ තියෙන්නේ, කොහෙද පොලිසියල පැමිණිල්ල තියෙන්නේ කියලා ඔප්පු කරන්න. අපි මේරණේ දේශපාලන සංස්කෘතිය මුළු මුණින් වෙනස් කරන්නට ඕන. දේශපාලඥය දූෂණ තොර වෙන්නට ඕනේ. දේශපාලඥයා රාජ්‍ය මුදල් අවභාවිත නොකරන්නෙක් වෙන්න ඕන. දේශපාලඥයා නාස්තියෙන් තොරව කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම මේ රට පිරිසිදු කරන්න නම් මේ බ්ලැක් මාක්ස් අයින් කරන්න නම් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරලා පැරණි දූෂිතන් දන්වා ලබා දෙන්නත් ඕනේ. තුන් වේල කන්න නොදුන්න රටේ දරුවගේ අධ්‍යාපනය විනාශ කරපු කාලකන්ණී දේශපාලන තක්කඩ ටික මේ පාලකයා සියල්ලක නොදනුව නෙවෙයි. ඒ නිසා මේ පාලකයෝ සියල්ල එකතු වෙලා ඉතා සූක්ෂම ලෙස මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, එවැස මැතිවරණ කොමන්ත්‍රණ ඒ සියල්ල පාවිච්චි කරලා තමන්ගේ බලය රැක ගන්න බලයේ ඉන්න යම් උත්සාහයක යෙදෙන නිසා මේ රටේ පුරවැසිය බුද්ධිමත් වෙනවා. එඩ්කා ගීසුම කියන එක ගැන අපි දැනුවත් හිටියා. මේ කාලයක් තිස්සේ කතා බහක් තිබුණා. ඒක හින්දා මන්ත්‍රී කෙනෙකුට කියන්න බෑ මේක ගැන දැනගෙන හිටියේ නැහැ කියලා. ඉතින් රජයක් හැටියට ඒගොල්ලෝ යම් යම් තීරණ ගන්නවා. නමුත් ඒ සියල්ල ගැන විනිවිදභාවයක් ඇතුව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා කෙරෙනවා නම් හොඳයි. හැබැයි හැමදේම හැමෝම එක්ක සාකච්ඡා කළ කර කරන්නත් බෑ. වගකීම් අරගෙන බුද්ධිමත් පුද්ගලයෝ තීන්දුව తీරන අරගෙන තමයි මේ රට හදන්න වෙන්නේ.
වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව කුහකකම හිතෙන් අතහැරලා ජාතියක් හැටියට නැගිටීම සඳහා පෙළගැසිය යුතු තිබෙනවා. මොබයිල් සමාජයක් ඇතිකර එක්සත් ජාතික පක්ෂය. ඒ මොබයිල් එක ඉස්සරහට අරගෙන වෛරයෙන් වෙනත් ඡායාරූපයක් ගන්නවා නම් ජාතියකට වරදිනොමයි. ශ්‍රී ලාංකික මහජනතාව වෛරයෙන් ඉවත් විය යුතු තිබෙනවා. අපේ අසල්වැසි ඉන්දියාව ආදර්ශයට ගත යුතු තිබෙනවා. ඔවුන් දේශපාලන වශයෙන් බෙදී තිබුණත් ඔවුන්ගේ ජාතික ප්‍රතිපත්ති රාමුවට බෙදීම් නැහැ. එකමුතුයි. දැන් මේ දවස්වල හරියට පොත්පත් ලියාගෙන යනවා. කුමන්ත්‍රණ සම්මන්ත්‍රණ කම්මන්ත්‍රණ අරගල හෙවණැලි අවතාර හොල්මන් තමයි දැන් තියෙන්නේ. අරේලාට දෙමු මෙයාලාට දෙමු ඔය ඔක්කොම උපක්‍රම ඡන්ද ගුණ්ඩු රැවටීමේ අවස්ථාවේ දැන් තියෙන්නේ. ඇයි වටේලන්නේ නැවේ? මේ හොඳ පක්ෂයක් තියෙනවා. නව ලංකා නිදහස් පක්ෂය. හොඳ නායකයෙක් ඉන්නවා. කුමාර වෙල්ගම් අනාවැකි කියන්න පුළුවන්. රටක් බේර ගන්න පුළුවන්. හොඳ නායකයෙක් ඉන්නවා. ඉතින් මට සියලුම සුදුසුකම් තියෙනවා. මගේ කේන්දරේ තව දවස් කීපකින් තාම හොඳ තත්ත්වෙට එනවා. කුටින්ට වගේ මගේ තරුවක් පායලා දිනවා මගේ අල්ලේ. මේ රට උඩ ගන්න සුදුසුම පුද්ගලයා කුමාර වෙල්ගම් කියනවා. ඉතිහාසයේ පළමු වතාවට වසර එකමාරක් සල්ලි අච්චු ගහන්නේ නැතිව කටයුතු කළ බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. මේ වන විට වාහන හැර භාණ්ඩ 1500ක් පමණ ආනයනයට අවසර දී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රජය ව්‍යවසායකින්ට කෝටි 2000ක් වෙන් කර ඇති බවට වන ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ව්‍යාපාරික සංගමයේ සභාපති ටානියා අබේසුන්දර අද අදහස් පළ කළා. බංකොලොත් කියන රටක කෝටි 2000ක මුදලක් තියෙද්දිද මේ රට බංකොලොත් කිව්වේ? ඉතින් මම දකින විදියට එහෙම ජනාධිපතිතුමා විසින් තීරණයක් අරගෙන තියෙනවා නම් ඒක ගොඩාක් හොඳ තීරණයක්. නමුත් මේක දෙන්නම් කාසි නොවි මේක දෙන විදියකට වැඩක් කරනවා නම් ඇත්තටම අපි ජනාධිපතිතුමාට කෘතඥශීලීව ව්‍යාපාරිකයෙකු ව්‍යවසායකයෙක් හැටියට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද මිනිස්සු හැම වෙලාවෙම මුලාවේ වැටිලා තියෙනවා. මේ වෙලාවෙත් ආපහු මුලාවේ වටන්නේ නැතුව හරි තීරණයක් නම් ගන්න අපි ජනාධිපතිතුමාත් එක්ක කියන එක සායකයෝ හැටියට මම මතක් කරනවා. පාලකයෝ විසින් කරත්ත වැරදි තීරණ හිඳ අපි මේ තත්ත්වයට වැටලා තියෙනවා. නමුත් ජනාධිපතිතුමා මේ වෙලාවේ හරි තීරණයක් ගන්න හදනවා නම් ඇතර අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි ඉතිහාසයේ පළවෙනි වතාවට කල්ලි අච්චු ගහන්න නැතුව දේශීය ආදායම් තුලින් කර්මනාකරණය කරන්න අපි හැකියාව ලැබුණා. අද අපිට තියෙන්නේ ප්‍රශ්න දෙකයි. එකක් සියලුම ආනයලේ ගිරින් නවත්වලා තිබ්බ පිට තිබ්බා 1500ක් විතර වාහන අපි මේ රටේ ආනයලේ ගිරින් නවත්වලා. අද වාහන ඇරෙන්න ඉතුරු සියලුම වාහන ආනයලේ ගිරින් අපි නිදහස් කරලා තියෙනවා. ඊළඟට අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ අපිට මේ රටේ ණය ගෙවන්න තියෙන ප්‍රශ්නේ විතරයි. අපිට ආර්ථික වශයෙන් අපිට ගැන තියෙන ක්‍රම තියෙනවා. ඒක අද වෙදී කියනවා මේ ණය ගෙවන්න ගියාම අපි අමාරු වෙටින් කියනවා. එහෙම නැත්නම් ණය ගෙවන්න ගත්තම මේ ආර්ථික ආයේ අමාරු වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒ සමගින් සියත උදැස්සන පුවත් ප්‍රකාශය අවසන්. ඔබට සුබදාය දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.